අවසරයි ස්වාමීන් වහන්ස. මාත්‍රාතනේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස තුනුරුවන් වැඳලා සක්මන් භාවනාව කරන්න පව් සමාකරගෙන සක්මන් භාවනාව කරන්න සිටගෙන ඉන්න ඉරියව්වට සතිය පවත්වා සක්මන් භාවනාව ටික වේලාවක් කිරීමේදී සාමාන්‍ය සැහැල්ලුවෙන් යටිපතුලට දැනෙන වේදනා, කයට දැනෙන දේවල් වරින් වර සිතට සතිය යමින් සක්මන් කෙරුවා. කෙලවර සිටගෙන ඉන්නකොට සිටගෙන ඉන්න ඉරියව්වට සතිය පවතිනවා. දෑස පියවෙනවා. ටික වේලාවක් සක්මන් කර කෙලවර සිටගෙන සක්මන් භාවනාව පටන්ගත් වේලේ සිට සිදූ දේ මෙනෙහි කර නැවත සක්මන් භාවනාව කර සතියෙන්ම පර්යංක භාවනාව පටන් ගත්තා. ශරීරයේ මැද පෙදෙසේ ඇති සැහැල්ලුවට සතිය පවතී. ක්‍රමානුකූලව දෙපැත්තට සැහැල්ලුව පැතුරුවෙමි. සම්පූර්ණ ශරීරයේම සැහැල්ලු විය. හිස් කබල ප්‍රදේශයේ තද ගතියත් ඒ ප්‍රදේශයේ සැහැල්ලු නොවන බවත් දැක්කා ස්වාමීන් වහන්සේ. සෑහෙන වේලාවක් සැහැල්ලුවෙන් සිටීමේදී තැනින් තැන සාමාන්‍ය වේදනා ඇති විය. මේ වේදනා දෙස බලා සිටීමේදී ඒ ප්‍රදේශ ක්‍රමානුකූලව, ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රදේශයක් වේදනාව තියෙන බව තේරෙනවා. ඒ වුණාට ටිකෙන් ටික තැනින් තැන හිමින් නැති වෙනවා දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ වේදනාවල් සැරින් සැරේ එනකොට ටික වේලාවකදී සතියෙන්ම ඉරියව මාරු කළා. වේදනාව දෙස බලා සිටීමේදී ඒ වේදනාව නැති වෙලා සම්පූර්ණ ශරීරයේම සැහැල්ලු වී සිටීමේදී එළාම් එක නාද වීමෙන්ද සක්මන් භාවනාව පටන් ගත්තා. එක දවසක් දෙකක් හැමදාම වගේ ස්වාමීන් වහන්ස පර්යංක භාවනාවෙත් මැද ඉඳලා පර්යංකේ පටන් ගත්ත වෙලේ හිටන් මෙනෙහි කළා. මේ දවසේ නම් ඊට පෙර පර්යංක භාවනාව පටන් ගැනීමේදී පටන් අවසාන වෙලා තමයි ඒක කරන්න මතක් වුණේ. පර්යංක භාවනාව පටන් ගැනීමේ පටන් අවසානයේ දක්වා මෙනෙහි කෙරුවා. සක්මන් භාවනාව අතරත් එහෙම කළා. අවසානයේ දක්වා මෙනෙහි කළා. සක්මන් භාවනාව සැහැල්ලුවෙන් කරලා භාවනාව නැවැත්තුවා. මේ තමයි ස්වාමීන් වහන්සේ මාගේ කමටහන් වාර්තා. ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු විශේෂ උපදෙස් පහුගිය සතියේ කොහොමද වැඩ කටයුතු මොනාර තිබ්බදම? එහෙම විශේෂම දෙයක්වත් තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔබ නමුත් ඔය කියන ප්‍රීතියට හෝ සුපයට හෝ සැහැල්ලුවට පස්වැදි ගුණයට ඒක තියාගන්න ගොඩක් උත්සාහ කළා වගේ එකක් නම් හිතෙනවා. මේ වගේ දෙයක් තියෙන්න පුළුවන්. එකයි අර ඔළුව පොඩ්ඩක් නෙවුනේ වගේ වෙන්න පුළුවන්. මේ කියන්නේ බලාපොරොත්තුවක් වගේ තිබ්බා වෙන්න පුළුවන් අප. එහෙම වුණාම සමහර විට එහෙම වගේ දේවල් තේරෙන්නත් පුළුවන්. මම විශ්වාස කරනවා ප්‍රීතිය හෝ සුඛය කියන දෙයට අර බුදුපියාණන් වහන්සේගේ උපදේශයේ උදාහරණය තමයි බුබුලකින් පටන් ගන්න එන වතුර, බුබුල කියන එකකින් එන වතුර හාත්පසම තෙත් කරනවා වගේ එහෙම එකක්. එතකොට මේක බුබුලෙන් එන්නේ අපි ගාවී නෙවෙයි. අර හාත්පස කියලා කියන්නේ මේ ශරීරය. එතකොට මේ ශරීරයේ පැත්තේ නෙවෙයි වතුර මේකට වැටෙන්නේ, බුබුලෙන් එන්නේ වෙන කොහෙන් හරි තැනකින් එන්නේ. අපිට සම්බන්ධ නැති තැනකින් අන්න එහෙම එකක් ගැන කියවෙනවා. ඒක තේරුමාමි මට තේරෙන හැටියට මේක අපේ ඌමනා ශක්තියෙන් භාවිතා කරන්නට නුමන. ඒක තියෙනවා නම් තීතාවයි, වැඩෙනවා නම් වැඩිචාවයි, නැත්නම් නැති විචාවයි. විතර අවස්ථාවකට වගේ අපිට එන්න පුළුවන්, වෙන්නත් පුළුවන්. ඕකේ මොකක් හරි තියෙන සමානකමක් වගේ දකින්න වේදනාව තියෙන එක නැති, සැපේ තියෙන එක නැති සමහර විට. එහෙම බලලා අර අපි බලපහම මේ හැම එකක්ම අපිට සිහිය දියුණු කරගන්න හෝ සතිමත් වෙන්න, සිහිය පවත්වා ගන්න හම්බ වෙච්ච කාරණාද, එහෙම නැතිනම් අපි සන්තෝෂ වෙන හෝ අසන්තෝෂ වෙන කාරණාවක්ද කියලා, අපි මනාප වෙන අමනාප වෙන කාරණාවක්ද කියලා. එතකොට ඕකේ ඔය කියන සැපය, සුඛය, ප්‍රීතිය, පස්සද්ධිය, වේදනාව කියන දේවල් අපි අරගෙන ඉන්න කොට ඉංග්‍රීසියෙන් කියන පර්පස් එක අදහස. අපි ඒ හැම දෙයකටම දරණ ආකල්පය එළියට එන්න පටන් ගලපියා. එතකොට මේක වෙන්නේ ඔය කියන දේවල් වලට ගිලිලා කාලයක් තුළ හිඳීම හිඳමයි
ඒක හින්දායි ඔය කමෙන්ටහන් වතාවල්ලෝදී ගොඩක් උපදේශය හම්බෙන්නේ අවතන්ට වෙලා ඉන්න මම අයින් වෙන කම්ම කියලා. එතකොට මම යා ඉන්න පටන් ගන්නෙ ඕක තුල ඉන්න පටන් ගත්තට පස්සේ. එතකොටයි ඕකට එන බාධක ඕක පිළිගන්න තියෙන කැමැති අකමැති කම් ඒවා වෙනස් කරන්න උවමනා වෙන දේවල් අනම්මනම් පේන්න පටන් ගන්නවා. ඒකින් තමයි එතකොට ඒ මුහුණ දෙන්නේ විපස්සනා පැත්තෙන් තමයි. ඒ අපි විපස්සනා කියන පැත්තකින් තියෙන විපස්සනාව මමත්වයේ පැත්ත තමයි. අපි මේක පාලනය කරන්න හෝ වෙනස් කරන්න උත්සාහ කරනවා නම් ඒ ස්වභාවයන් තමයි. හැබැයි ඌ එළියට එන්න ඕන. එන්න ඕනමයි. පැහැදිලිවටම. එතකොට තමයි අපිට අහු වෙන්නේ ඒ අවස්ථාවන් අපි ඒවට සාදර වෙනවද නැද්ද කියන කාරණේ. එතකොට ඔය තැනට එන්නත් තමයි සාදර වෙනවා කියන දේ භාවිතා කරන්නට උනා. අපිට තිබේ මමත්වයේ හරි මොන හරි ඒ වගේ තිබිච්ච රහන් ටික අපිට කපන්න සිද්ධ වුණා. නමුත් දැන් අලුත් ස්තරයක් ඇවිල්ලා තියෙනවා. ඒ ස්තරය තුල තවත් මට්ටමක තවත් කාරණාවක් තියෙනවා. කෙලස් කපා හරින එක නම් කරන්නේ සතිපට්ඨානෙන්. දැන් අපට තේරෙනවා ඇති ඒව කැපෙන්නේ අපිව බලන ප්‍රමාණය මතයි කියලා. ඒව බලන්ට බලන්ට තමයි අපිට හම්බ වෙන්නේ ක්ලේශයක් හැටියට. අපි මූලිකව මේ දේවල් භාවිතා කරන්න වෙනවා කෙලෙසියක් නැතුව නෑ කියන ආකාරයෙන්. එහෙම තමයි ඉතින්. තණ්හාවමයි උපයෝගී කරගන්න වෙන්නේ. තණ්හාවෙන් නිදහස් වෙන්න. ඒක නිසා මේ තවදුරටත් අපි යොමු කරගෙන යමු. අර බලන්න භවනාව තුළ ඔය කියන පසද්දියට බලපෑමක් ආකාරයෙන් ආරාධනාවක් තියෙනවාද? ඒක එන්නම ඕන, තියෙන්නම ඕන, පතුරවන්නම ඕන, අනික්කන් වලට තියෙන්නම ඕන, බ්ලා බ්ලා බ්ලා, එහෙම එකක් තියෙනවද කියලා බලන්න. සහ අර වේදනාවක් ඇති වෙනවා නම් වෙනම තැන්වලින් මේ වේදනාව ඇති වෙන්න වෙනත් හේතුවක් තියෙනත් පුළුවන්. අන්න ඒක පොඩ්ඩක් උරගාලා බලන්න. ඇයි මේච්චර පසද්දියක් තියෙන තැනක වේදනාවක් මතුවෙන්නේ? මොකද්ද ඒකට හේතුව? කොහොමද ඇත්තටම කාරණේ මේ වේදනාව මතුවෙන්නේ? අන්න ඒ කාරණාව පොඩ්ඩක් හොයලා බලුවොත් හොඳයි කියලා මම යෝජනා කරනවා. ස්වාමීන් වහන්සේ, මගේ පොඩි දණිස්සේ අමාරුවක් තියෙනවා. මම ඒකට එක්සර්සයිස් කර කර ඉන්නේ. එතන තමයි ස්වාමීන් වහන්සේ වේදනාව ඇති වෙන්නේ. අර පුරුද්දකට වගේ තියෙන අර කාලාන්තර ඇතිසි තියෙන ප්‍රශ්නේ. එහෙමයි. තථාගතයන් වහන්සේට සමාන සංසාරයට කියනවා කොන්දේ අමාරු තියෙනකම් කොහොමද භාවනා කරන්නේ කියලා එම තහනවා. එතකොට උන්වහන්සේලා කියන උත්තරේ තමයි පීජි සුඛයකට ගිහිල්ලා ඊට පස්සේ ගියාම ඒ ප්‍රශ්නේ ඉවරයක් කරගන්න. සමහර ලාඩ බලාගෙන ඉන්නකොට සැහැල්ලුත් වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමත් ඉතින් ඉන්න පුළුවන්. එහෙම ඉන්න බැරිමත් නැහැ. පුළුවන් වේදනාව දෙසම බලන්න පුළුවන්. මොකක් හරි ඕක යටපත් කරන්න පුළුවන් ක්‍රම. එතකොට අපිට තව අහු වෙන්න පුළුවන් එකක් වේදනාව දිහා බලාගෙන ඉන්න එක. එතකොට ඒක තුල තියෙන අර උපාදානයේ වගේ දේ අයින් වෙන්න පුළුවන්. හෝ ওই වේදනාව වේදනාවක් නැති එකකින් පුරවන්නත් වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ඒක ඉතින් තම තම නැන මොනින් දැන ප්‍රතියුතු වෙන. ඔකට තමයි මම අර කතා කරලා යාවේ. අර අනික් කකුල පොඩ්ඩක් බලනවා. ඒක තුල වේදනාවක් ඇති විදිහක් නම් තියෙන්නේ. ඒ විදිහ මේ පැත්තට පොඩ්ඩක් යොමු කරගන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ. නමුත් බලහත්කාර වෙන්නත් ඕනේ නැහැ. අපි අර අපිට පුළුවන් ප්‍රමාණය තීරුම් ගන්න එකත් හොඳයි. මම ඇත්තටම හිතගෙන භාවනා කරනවා. ඇත්ත කතාව කිව්වොත් ඉරියව් හතරක් තියෙනවනේ. කිසි වැරද්දක් නැහැ භාවිතා කරන්න. ඔව්, මගේ දනිස්සේ අමාරුකුත් තියෙනවා, කොන්දේ අමාරුකුත් තියෙනවා. ඉතින් හිතගෙන භාවනා කරනවා, සක්මන් කරනවා, ප්‍රතිපිලක් කරනවා. එතකොට ඔය කියන වැඩපිළිවෙල වලටිකම අපිට ඕනම ඒරියාවකින් භාවිතා කරන්න පුළුවන් වෙන තරමට පුරුදු කරන කොටයි අපි අර ඉංග්‍රීසියෙන් කියන මාස්ටර් වෙන්නේ කියලා. අන්න එහෙම තැනකට යන්නේ. බුදුන් තථාගතයන් වහන්සේ ඕනම ඒරියාවකින් උන්වහන්සේට ඕනම සමාපත්තියකට යන්න පුළුවන්කම තිබ්බා. අවසාන වශයෙන් කියනවා නම් හරිම දුක්ඛදායකයි. උන්වහන්සේගේ පරිනිර්වාණය වෙච්ච වෙලාව ඒ වෙලාවේ උන්වහන්සේ හිටියේ සැතපේ ඒරියාවේ. පරණකිතාවෙත් නැහැ නේද? හැබැයි උන්වහන්සේගේ භාවනාව පැත්තෙන්, ප්‍රායෝගික පැත්තෙන් උන්වහන්සේගේ ඒ තිබිච්ච ප්‍රායෝගික ඥාණයට ඒකට ප්‍රශ්නයක් වුණෙත් නැහැ ඉරියව්. ඒකට තමයි අපි ස්වභාවයන් ටික බලන්න ඕන පුළුවන් තරම් ඒ විදිහටම පුළුවන් තරමක් පුරුදු කරන්න. එතකොට තමයි අපිට තේරෙන්නේ භාවනාව තුළ ඇත්තටම කරන්න පුඩක් දේවල් තියෙනවා කියන්නේ. එතකොට තමයි අහුවෙන්නේ ඔය කමටහන් වார்த்தාව කියන කොයිතරම්නම් ප්‍රයෝජනවත් කියලා. බවෙන්ට පාවෙ ඔහොම කරගෙන යමු. බලන්න අර බලාපොරොත්තුක එක්කද යන්නේ කියලා. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරලා කෙලවර හිටගෙන ඉන්නකොට නම් මේ එහෙම හොඳටම මේ කය සැහැල්ලු වෙනවා ස්වාමීන්. මේක වෙන්න පුළුවන්.
හොඳට මතක් කරලා බලන්න මෙහා ඒකනේ. කෙළවරේ ඉඳලා මෙහා කෙළවරට එනකොට මොනවද කළේ කියලා. ඔක හැම සක්මනේ කෙළවරකට කරන්න පුළුවන් කැමති නම්. මට හිත ගොඩක් දුන්න කාලය තිබ්බා. ඒ කාලෙත් නම් මම කරන්නේ හැම සක්මන කෙළවරට ගිහලා හිත ගන්න. ඒක නම් මතක් කරනවා මොනවද කරේ? මොනවද හිතුවේ? කොහෙද හිත තිබ්බේ? සක්මන තේරුණා නැද්ද? අඩි කීයද? ඒ ඔක්කොම ටික මතක් ගන්න. එහෙම නැතිනම් සක්මනේ සක්මන් කීපයකට පස්සෙත් කරන්න. ඒ එහෙමයි වගේ ස්වාමීන් කෙනෙක් හොඳ. එතකොට පුළුවන් නම් ශරීරයේ මුදු සහැල්ලු කරගන්න ඒ ඇත්තටම හොඳ අවස්ථාවක් කියලා. මොකද එතකොට හොඳ හොඳ සිහියක් ඇති වෙලා තියෙනවා. ශරීරයේ ඇතුළ බලන්න හෝ පේන්න හෝ පියාඹන්න පුළුවන් වෙන තරමේ සිහියක් ඇති වෙලා තියෙනවා. ඒක බොහොම හොඳයි. ඒ වගේ තැනකට එන හැටි ඉගෙන ගන්නම්. ඒ වගේ දෙයක් තියාගන්නේ කොහොමද කෙනෙක් ඉගෙන ගන්න? මොකද ඕක ඵලයනේ. ඕක තමයි අපිට මතක තියෙන එක වැදගත් වෙන්නේ හේතුවයි. ඒ හේතු ටික අල්ලගන්න බෑ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, ගොඩක් පිං අපේ පරණ කට්ටියත් ඉන්නවා. කැමති කෙනෙකුට අපිට තව වෙලා තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්, භාවනාවට සම්බන්ධ වූ, දේශනාව සම්බන්ධ වූ. ඔව්, අලුත් ඇත්තන්ට කිව්වොත් එහෙම මේ සාකච්ඡාව අපි පටන් ගත්තේ නොවැම්බර් මාසේ සතිපට්ඨානය කියන මාතෘකාව ප්‍රධාන වෙලා. ඒකේ ආනපන සතිය කියන කොටස කතා කරා. මම හිතනවා සාකච්ඡාව වාර 20ක් වගේ කොටසින් කොටස වගේ බොහොම බොහොම විස්තර කළා. විස්තර කරන්න උත්සාහ කළා මට තේරෙන හැටියට. ඊට පස්සේ ඉරියාපත කොටස කතා කරලා දැන් සම්පජඤ්ඤයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ සාකච්ඡා මාලාවේ අපි කතා කරන්නේ සිහිය වැඩි වීම, සිහිය පුරුදු කිරීම. ඕකට දාපු නම තමයි අපක්ෂපාතී නිරීක්ෂණය. මම හරි කැමති වචනයක් ඒක. ඒක සාමාන්‍ය ජීවිතයේ ඉඳලාම කරන්නේ කොහොමද? හෝ භවනාවෙන් පුරුදු කරන ඒ සිහි නුවණ, සිහිය සහ සිහි නුවණ සාමාන්‍ය ජීවිතයේ දක්වා වර්ධනය කරගන්නේ කොහොමද කියන එකයි සාකච්ඡාවට ලක් කරන්නේ. ඒකට අපි කරන උපක්‍රම තමයි බොහෝම පොඩි දෙයක් සිහියෙන් ඉන්න භාවිතා කරලා ඒ සිහියෙන් ඉන්න ඒ හිටපු කාරණාවල් ටික භවනා වාරයේ ඉවරුනාට පස්සේ මතක් කරගන්න. ආපස්සට ආවර්ජනය කරගන්න. ඕක සිහියේ ලක්ෂණ පුරුදු කිරීමක් කියලා තමයි මම කියන්නේ. පාලියෙන් ඕකට කියන්නේ තිරකතම්පි චිර භාසිතම්පි සරිතානු සරිතා කියලා. ඉතින් ඒ විදිහට කරපු කීප දේ මතක් කරලා ඒවා අපි පොතක සටහන් කරනවා. මොකක් හරි පොතක් කරගෙන සටහන් කරලා ඊළඟ දවසේ භාවනාවට කලින් ඒ සටහන් කරපු දේ ටුට්ටක් බලනවා. අන්න එහෙමයි අපේ වර්ධනයක්ද සිද්ධ වෙන්නේ, පල්ලෙහාට යෑමක්ද, එකතන හැඳීමක්ද කියන එක ඉගෙන ගන්න පටන් ගන්න. එහෙමයි භාවනාව තුළ මේ සාකච්ඡාවදී අපි සාකච්ඡාවට ලක් කරන්නේ. ඉතින් ඒ අතර කටියගේ භාවනාව ගැන අද ඔය කියුණා වගේ කමඨහන් වර්තා ඉදිරිපත් කරනවා. ඒකට ඒ සුදුසු විදිහට මොනවද තියෙන්නේ කියන කාරණාව ගැන කරුණු කාරණා කියලා දෙන්න උත්සාහවන්ත වෙනවා. ওই ටික තමයි දැන් සාකච්ඡාව තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ගිය සැත්තෙත් කමඨහනක් ඔබ වහන්සේට කමඨහනක් දුන්නා. මේ අද මම සක්මන් භාවනාව පිළිබඳ වார்த்தාවක් ඉදිරිපත් කරන්නේ විනාඩි 15ක සක්මන් භාවනාවක්. අත්‍යම පාදයේ ස්පර්ශය දනිමින් සක්මනේ යෙදුණා. මේ ස්පර්ශය අර පාදයේ අර ඉස්සරහා ඇඟිලි හරිය සහ විලුඹ කොටස් දෙක දෙවරකදී වගේ එහෙම දැන ගැනීමක්, ස්පර්ශය එහෙම දැන ගැනීමක් තිබුණා අර වෙන වෙනම වගේ. ඒ වගේ දැනගනිමින් සක්මනේ යෙදුණා. ඒ අතරම ස්වාමින් වහන්ස අර ඔළුව ප්‍රදේශයේ අර නිකම් පැතිරී යන ඇතිවීම නැතිවීම වගේ නෙවෙයි, පැතිරී යන අර ධාතු ස්වභාවයක් නිකම් එහෙම ධාතු ස්වභාවයක් දිගටම ඒ සක්මන් කාලය තුලම වගේ අත්දකිමින් ගියා. ඒ පාදයේ ස්පර්ශය දකින්නවා අර දැනීමත් මට තියෙනවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ අර සිතුවිලිත් සමහර සිතුවිලි එනකොට හඳුනා ගන්නවා, සමහර සිතුවිලි ටිකක් දුරට ගියාට පස්සේ දැනගන්නවා. ඒ ආකාරයෙන් තමයි ස්වාමීන් වහන්සේ මගේ සක්මන් භාවනාව සිද්ධ වුණේ විනාඩි 15ක භාවනාව. අවසරයි ස්වාමීන් වහන්සේ.
එහෙමයි. නෑ හොඳයි අම සිද්ධ වෙන විදිය ඇත්තටම හොඳයි. එතකොට ඒ කියන හැටියට හිත පණින්න අවස්ථා කීපයක් තිබිලා තියෙනවා. කාරණා කීපයක්. එකක් ඉකිස ප්‍රදේශයට එනවා. අනිතක සිතුවිලියට එනවා. එහෙම නැත්නම් සක්මනට එනවා. සක්මනේත් කොටස් දෙකකට සිත ගිහිල්ලා තියෙනවා. එතකොට සතිපට්ඨාන කියන භාවනා ක්‍රමය තුලදී අපේ හොඳ හෝ නරක කියලා එකක් මේක නෑ. අරගෙන බලන්න සතිපට්ඨාන සූත්‍රයේ අඩුමතරමේ සම්පජඤ්ඤ පබ්බේ අපිට කියනවා උච්චාර පස්සාව කම් මේවා සම්පජානකාරී හොති කියලා. ඇසිකිලි කැසිකිලි කරන එකෙදී පවා සිහිනුවන්නේ යුක්ත. ආයේ කියනවා වේදනාව දැනගන්නකොට, ඇඳුම් අදිනකොට, රූප බලනකොට, සද්ධාහනකොට, ආනපාන දැනගන්නකොට, ඒව නැති වෙනකොට, ඒ හැම එක. එතකොට ඒ අතරින් බලනකොට සිතුවිලි යන අවස්ථාවේදී පවා සතිපට්ඨාන සූත්‍රයේදී කියන්නේ කොහොමද? ඒකත් සිහියකට දාගන්නවා. හිත යනවා නම් හිත යන බව, හිත යන්නේ නැතිනම් යන්නේ නැති බව. ඒ ආකාරයට ඉතින් ඒකේ තමයි ඔය ඔක්කොටම අපි සාදර වුණා නම් අන්න ඒක තමයි හොඳ කාරණේ වෙන්නේ. ඔගේ කතා කාරණාව තියෙනවා අපි යන හිත දැකලා ඒකට අමනාපය ඇති වුණා නම් ඒක තමයි අභිවායම් කියලා කියන්නේ. එරෙහි වීම කියලා කියන්නේ. එහෙම නැතුව හිත යනවා හා යන්න දෙනවා. ආන් ඒ වගේ. හරි ඉස්සෙල්ලා කිව්වා වගේ යනවා නම් යන්න දෙන්න එනවා නම් එන්න දෙන්න ඉන්නවා නම් ඉන්න දෙන්න. ආන් ඒ වගේ අපි භවනාව තුලදී ඉගෙන ගන්නවා මේ ඉවසනවා කියන කාරණේ. තියෙන දේ දැක දැක ඔහේ ඉන්නවා. වෙන දෙයට වෙන්න දීලා කලබල නොවී ඉන්නවා. මොකද ඒ සිද්ධිය අපි ඉංගියෙන් වගේ දන්නවා. ඕක තිබ්බා වුණාට නැතිවලා යන්න පුළුවන් කියලා. සමහරක්කට එහෙම තේරෙන්නත් පුළුවන්. ඒකට භවනාව හන්ද තමයි ඔය තේරෙන්න ගන්න. එතකොට සිහියේ දියුණුවත් එක අපිට අහුවෙන්ට ගණීවි සක්මන කියලා කිව්ව වුණත් සක්මනේ තව 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 කොටස් තියෙනවා සතිමත් වෙන්න පුළුවන් ඒවා. ශරීරයේ වුණත් සක්මන් කරද්දිත් ශරීරයේ තව 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 කොටස් තියෙනවා අපිට සිහියට දාගන්න පුළුවන් අවස්ථා කියලා. ඒව එතකොට හොඳ කන්නා හැටියටම අප ගන්නෙ. සමහරක් වෙලාවට අපි මේ දකින්න කාරණාම හිත උද්දච්චයට අරන් යන්න හේතු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ හිත විසිරවන්න හේතු වෙන්නත් පුළුවන්. ගාණක් නැහැ. ඒ හැම එකක්ම අපි ඉගෙන ගන්න බෑ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ යෝජනාව තමයි යන්නේ මේ විදිහට සක්මන් කරන්න පොඩි පොඩි විදිහේ ඉලක්කයක් තියාගන්න. පොඩි ඉලක්කයක්. චූටි ඉලක්කයක් තියාගන්න. එහෙම තියාගෙන අපි යන්න බලමු. එහෙම වුණාම අපිට යන්න පුළුවන් ගමන ගොඩක් දුරයි. පරක් නැහැ. හරි සහැල්ලු. හරි නිදහස්. ආමුදුරු කෙනෙක් තමයි ඔකට සාමාන්‍යයෙන් ගන්න උදාහරණ තියෙන්නේ. අර පාලියේ තියෙන ගාථාව තමයි පාලේති රස මාදාය එවං ගාමේ මුනිචරේ. හාමුදුරුවරු කියන අය ඒ කාලෙ ඉඳලා අදටත් තියෙනවා ගම්නියංගම් වල සැරිසරනවා. ඔය චාරිකාව යනවා කියලා කියන්නේ. අනේ එතකොට උන්වහන්සේලා යන්නේ යන්න අටපිරිකර විතරක් අර. අපිට ඇත්තටම තියාගන්න කැපත් අටපිරිකර විතරයි. සිවුරු මහ ගොඩක් තියාගන්න කැප නැහැ. තුන් සිවුර අඳ නෙයි තනිපටයි දෙපටයි. පාත්‍රෙයි තව ගන්න කිප්පෙ තියෙන. කොහොමද කමන්නේ. ඒ වගේ යන්නේ අර සරල සැහැල්ලු කොඩි දෙකින් යපෙන්න අපි හිත හදා ගන්න බලනවා. බුද්ධ ශාසනය තුල උගන්වන්නේ අන්න ඒ වගේ ජීවිතයක්. එතකොට භාවනාව තුලදී අපි හැමෝටම ඔය කියන තැනට බුදුහාමුදුරුව කොහොම හරි අපි එක්කන් ගන්නවා. ඉහි හෝ ඒවා පැවිදි හෝ ඒවා ප්‍රශ්නයක් නැහැ. අපි හැමෝටම ඔය කියන කාරණා උගන්වනවා. මොකද මේ ගමන ගිහිල්ලා අවසානයේදී මේ ගමනේ ප්‍රයෝජනෙ ලබා ගත්තා ඔක්කොටම කියන්නේ සුපටිපන්නයි. උජුපටිපන්නයි ඥායපටිපන්නයි සාමිච්චපටිපන්නයි කියලා. එතන දිගහි පැවිදි කියලා ભેදයක් මේ මාර්ගය තුල ගිහිල්ලා ප්‍රයෝජනෙ ගත ඇත්ත හැමෝගාම තියෙන්නේ අර බොහොම පොඩි දෙයකින් අල්ප දෙයකින් සන්තෝෂ වෙන අය. ලද දෙයින් සැනසෙන අය. අන්න ඒ වගේ ලක්ෂණයක්. එතකොට භාවනාව තුලදී තමයි යන්නේ ඒ ලද දෙයින් සැනසෙනවා අල්ප දෙයින් සැනසෙනවා කියන එක අපේ හිතට පතිත වෙන්න ආරම්භක. පටන් ගන්න. මූල ආරම්භයේදී. අන්න ඒව අපි චුට්ට චුට්ට අල්ල ගන්න බලමු. ඒ අල්ලගත්ත බව අවසානට මෙන්නේ කරමු මතක් කරමු මතක් කරලා පොඩ්ඩක් සනිටුහන් කරලා තියාගෙන ඕන පොතක ලියලා ඊළඟ දවසේ මේ භවනාව කරන්න යන කලින් චුට්ටක් එක කියවට චුට්ටක් කියවලා ඊළඟට භවනාව පිළිගන්නවා. එතකොට මේ කාලයක් යනකොට අපිටම තේරෙයි භවනා මාර්ගය තුල අපේ වර්ධනයක් තියෙන්නේ එහෙම නැතිනම් ආපස්සට යෑමක්ද තියෙන්නේ වෙනතිනම් විශේෂ වෙනසක් සිද්ධ නොවන බවක්ද තියෙන්නේ. හරිද? සාකච්ඡාවට මේ වගේ සම්බන්ධ වෙන්න පුළුවන් වුණාම කතා බහ කරලා බලමු ඒකේ තියෙන අඩුපාඩු මොනවද. විශේෂ අඩුපාඩුවක් නැහැ. එහෙමයි. විශේෂ අඩුපාඩුවක් නැහැ.
බලන්න පරයන්කේටත් යන්න පුළුවන්ද කියලා චුට්ටි හරි වෙලාවක් සක්මණෙන් ඔය ශරීරයට එන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා නම් ශරීරයේ තේරෙන ලක්ෂණයකට එන්න පුළුවන් නම් ඒකේ තේරුම එහෙනම් සමහරකට හිතත් මතක් කරලා දෙන්න පුළුවන් දැන් ඇවිදින්න නම් බෑ මට අපිට වඩා හොඳ වාඩි වෙන්න කියලා. ඒකේ තේරුම ඇත්තටම හිත කැමති ඊට වඩා සාන්ත දාන්ත ඉරියවකට යන්න. අපි ඒ හිත කතා කරන ඒ හිතේ භාෂාව ඉගෙන ගන්න බල. ඔකට රජන් චාමුදුරණන් කියන්නේ ධර්මයේ භාෂාව. අපි කියමු ඒක අහුවේ කියලා. ඒ ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාවට පස්සුව මේ පරයන්ක භාවනාවකුත් කරනවා. ස්වාමීන් වහන්සේගේ පරණ දේශනා ටිකක් සෑහෙන දුරකට මම අහලා තියෙන්නේ. මේ කමටහන් සටහන් කිරීමත් මම කරනවා දිග කාලයක ඉඳලම. එහෙමයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි. හොඳයි. දැන් මේ තුන් දෙනා අලුතෙන් සම්බන්ධ වුණේ, දැන් විමලේ සිරි මහත්මයා මොනා හරි තියෙනවද භාවනාව ගැන යම් කිසි ප්‍රශ්නයක් හෝ යමක් දැනගන්න ස්වාමීන් වහන්සේගෙන්? අපි තාම අත්දැකීම් ලබනවා, තව ඉදිරියට ප්‍රශ්න ඉදිරිපත් කරනවා. මමත් විනාඩි 15ක් කර භාවනා කරනවා. ඊට පස්සේ සක්මන් භාවනාව විනාඩි 5ක් කර කරනවා. මෛත්‍රී භාවනාවත් විනාඩි 5ක් කර කරනවා. දැන් මාස 6ක් 8ක් කර දිස්ස කරනවා. තාම වැඩි දියුණු වෙනවා. අපි හිතමු. ආපස්සට මතක් කරන්න බලන්න තාතේ, කරන්නේ මොනවද, හිතන්නේ මොනවද? ඔය මත් මතක් කරනවා දැන් මේ. තෙරුවන් සරණයි. කුසුමක් හරි තියෙනවද, මොකක් හරි අදහසක්, යෝජනාවක්, ප්‍රශ්නයක්? එහෙනම් අපි විනාඩි 10ක් විතර තව තියෙනවා. ධර්ම සාකච්ඡා සටහන් කිරීම බොහොම හොඳින් කිරීගෙන යනවා. සමාන සමහර ඒවා මට දැන් ලැබෙමින් පවතිනවා. සටහන් කරපු ඒවා ඒවා අපි අර පරිවර්තනය කරන පරිවර්තන මම දැන් කොහොමද කියන්නේ සිංහලෙන් කියලා. ට්‍රාන්ස්ලේටර්ට මම යවනවා. ඉතින් සති දවස්වල තමයි දෙන්නේ, නැත්තම් එතුමිටත් කරදර හින්දා. පළවෙනි ධර්ම භාවනා උපදේශය ඇත්තම කියනවා නම් ඒක පරිවර්තනය වෙලා ඉවරයි ඉංග්‍රීසියට. බලමු ඒක ගෲප් එකට දාන්න හිතක් තියෙනවා. ඊළඟට බෝලංගන්ධ තපෝවරණ කියන තියෙනවා, දැන් බ්ලොග් ස්පොට් එකක් හදලා තියෙනවානේ, ඕකටත් දාන්න හිතක් තියෙනවා. ඊට පස්සේ අර ඔබතුමා කියපු විදිහට ඒක ඔඩියෝ හැටියට කරන්නත් බලාපොරොත්තුක් තියෙනවා. බලමු අනාගතයේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. මෙන්න අද දවසේදී සම්බන්ධ වෙච්ච ඔයත්න්ට බොහොම පිං සිද්ධ වෙන්න ඕන. කුසුමක්කා සම්බන්ධ වෙලා ඉන්නවා. කුසුමක්කා. එහෙත් ස්වාමීන් වහන්සේ මම සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මේ හරි අදහසක් ඉන්ද්‍රානි සම්බන්ධ වෙලා ඉන්න අදහසක් දක්වන්න තියෙනවද නැත්නම් ස්වාමීන් වහන්සේට අපි දැන් ඔය කරගෙන යන විදිහ හොඳයි කියලා හිතනවා. ඉතින් ඒ විදිහට කරගෙන යමු කියලා බලාපොරොත්තු වෙන. එහෙමයි. එතකොට ඔබතුමීටත් ඒක කරදරයක් නැහැ කියලා මම හිතනවා. දවසක නෑ 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 බොහොම සන්තෝෂෙන් කරනවා ස්වාමීන් වහන්සේ. ඒක ලොකු දෙයක් මතයි. ඒකෙන් විශාල මේ ආපසු දැකීමකුත් ඒකෙන් ලැබෙනවා. ඒක නිසා ලොකු ආධාරයකුත් ලැබෙනවා. ඒ දේශනාවල දේ ආපහු මොකක්ද ඒකට කියන්නේ මේ ආවර්ජනයක් ලැබෙනවා. එහෙ ස්වාමීන්. එහෙනම් ඔයාලට බොහොම පිසිද්ධ වෙනවා. සතු සතු ගොඩක් පින් ඔබ වහන්සේට, ගොඩක් පින් ඒ පැද පිළිවෙලට. සතු සතු එතන මේ වීම අනුමෝදනා කරන්න ඕන ආසනයට බාර දුන්නා අම්මටයි තාත්තටයි මහනුප සම්ප්‍රදාය කරපු නායකතුමතුරුන්ටයි ගුණදාම කියලා දුන්නේ ඇත්තන්ටයි උදව් උපකාර කරපු ඇත්තන්ටයි මේ ස්ථාන පූජ කරපු අයටයි ගොඩනංවන්න උදව්පදව දුන්න මහන්සිචායටයි මේ තැනට අපි යොමු කරපු අයටයි මේ සීලුම දෙනාට අපි මේ කරගත් සීලු මුකුසලයන් අනුමෝදනා කරමු. අනුමෝදනා වේවා කියලා ප්‍රාර්ථනා. සාදු සාදු ස්වාමීන් වහන්සේ, පින් අනුමෝදනාව කරන්නයි ලෑස්ති වෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, අප කෙරෙහි ඔබගේ මහත් අනුකම්පාවෙන් ඔබ වහන්සේ ඉතාම වටිනා ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් හා කමටහන් උපදෙස් ලබා දීමෙන්ද මේ මොහොතේ සිදු කළා වූ උතුම් සතික්‍රියාව පිපාසයෙන් සිටි අපට පැන් දෝතක් ලැබුවාසේ දැනුනි.
අප සියලු දෙනා උපදවාගත් කුසල් සිත් ප්‍රමාණය අප්‍රමාණයි. ඒ අප්‍රමාණ කුසල් බලයෙන් ඔබ වහන්සේ මෙලොව වශයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා. මේ වසංගත කාල පරිච්ඡේදයේ ඔබ වහන්සේට කිසිම කායික පීඩාවක් නොවේවා, මානසික පීඩාවක් නොවේවා. ගෙවි යන සෑම මොහොතක්ම ඔබ වහන්සේගේ ධම්මානුධම්ම ප්‍රතිපදාව වැඩි දියුණු වීමට මේ උතුම් සත්කියාවේ කුසලය හේතු වාසනා වේවා. එසේම මේ අත් බව යෙහිදීම ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ අමාමහ නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි අපි සැම ප්‍රාර්ථනා කරමු. පින් කැමැති සියලු දෙවියන්ටත් සහ අප සැමගේ මියගිය ඥාතීන්ටද මේ කුසල් අනුමෝදන් වේවා. සීලවන්තං ගුණවන්තං ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත්ම වේවා. සාදු 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 සාදු